ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළු සිල දනාටම. ඉතින් කුසුම් බ්ලොග් YouTube channel එකෙන් අද මම හිතන් ඉන්නේ අද කරන්න බලාපොරොත්තු වෙනවා. මුගක් අය අහනවා මේ ලිවින් කොස්ට් කොහොමද කියලා මේ පෝලන් වල. ඉතින් ලිවින් කොස්ට් ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි, ඒ ගැන පොඩ්ඩක් පෙන්නුවොත් හොඳයි කියලා හිතුණා. ඉතින් අද මම පොඩ්ඩක් මාකට් එකට යනවා බඩු ටිකක් ගන්න කියලා කියන්නේ. ඉතින් මම තනිකඩයයි. ඉතින් ඒක නිසා ඉතින් පොඩි බඩු ටිකක් ගන්න තමයි අද යන්නේ. ඉතින් මම ඉතින් අද ඔයාලට පෙන්වන්නම් කොහොමද මේ පෝලන් වල ලිවින් කොස්ට් එක, එහෙම නැත්නම් බඩු වල මිල මුදල් ගන්න කොහොමද අපි කම්පයා කරලා බලනකොට අනිත් රටවල් එක්ක සහ ලංකාවේ බඩුත් එක්ක. ඉතින් අපි අතුලට ගිහිල්ලා බලමු මොකද මෙහි ලිවින් කොස්ට් එකත් එක්ක අපිට හොඳට ජීවත් කාලා බීලා ජීවත් වෙන්න පුළුවන්ද කියන තත්ත්වයක් තියෙනවද කියලා බලමු. ඉතින් අපි යන් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ බඩුවල ගණන් කියලා. අපි ගිහිල්ලා බලමු ඉස්සරහම ඇතුළට මොකද වෙන්නේ කියලා බලමු. තොල ජමල් සුවසික කතා매번 거짓말로 흔들어 난 나를 모든 게 다 상처로 남아 이미 어긋나버린 너와 나 하루하루 쌓여가고 있는 식어버린 ඉතින් මම කියනවට වඩා පෙන්නගෙනම යන්නම්. ඉතින් ඔයාලට දකින්න තියෙනවා කොහොමද ප්‍රයිස් ඒවා කොහොමද කියලා ගණන් සමහරක් ඒ වගේ. දැන් ඔයාලට මෙතන බලන්න පුළුවන් මේ බර්ගර් බනිස් වල, එතකොට බනිස් වර්ග වල ගණන් සමහරක් ඒවා දෙකක් තියෙනවා, තුනට තියෙනවා, පහට තියෙනවා, 2.50ට තියෙනවා. ඉතින් ඔය වගේ ප්‍රයිස් තමා යන්නේ. ඉතින් ඕවා අපිට ගෙනියලා අදා ගන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තට අපි ගිහිල්ලා බලමු මේ පාන් වර්ග, පාන් ගෙඩියක ගාන මෙහි 4.50යි, 5යි, 6යි ඒ වගේ ප්‍රයිස් තමයි යන්නේ. ඉතින් ඒ වගේ ගණන් යන්නේ. ඊට අමතරව තියෙනවා අපිට පොඩි බනිස් වර්ග තියෙනවා, දෙකට තියෙනවා, ඊට පස්සේ 1.50ට තියෙනවා, 1.90ට තියෙනවා, එක එක ගණන් වලට තියෙනවා පොඩි පොඩි ගණන්. ඉතින් මේ බනිස් එකක් කාලා බනිස් එකක් නෙවෙයි දෙකක් තුනක් වුණත් අපිට කාලය ඉවරලා තේ එකක් බීපුවම දවස ෂේප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහි මිනිසු කන කෑම තමයි. ඉතින් ওই දෙකට තියෙනවා ඩිස්කවුන්ට් තියෙනවා. සමහරක් මේ එක බනිස් එකක් මේ 1.79ට තියෙනවා. ඉතින් මේවා මෙයාලගේ ඉතින් ප්‍රියතම කෑම තමයි. ඉතින් ඔය පීසා හට් වගේ ඒවා තියෙනවා හදපු ඒවා තුනට වගේ. ඉතින් ඊට අමතරව දැන් මේ බිත්තර දිහා බලන්න. මේ බිත්තර කේස් එකක්, ඒ කියන්නේ මේ බිත්තර 10ක් 12ක් විතර වගේ තියෙන මේ බිත්තර කේස් එකක් වෙන්නේ මෙහි 90ක් වගේ, සමා වෙන 90ක් වගේ ගානක් වෙන්නේ. ඉතින් ඒ 90 කියලා කියන්නේ ඉතින් ඒ බිත් වැඩිත් එක්ක අපිට ඒ ගානට බිත්තර 12ක් විතර තියෙන කේස් එකක් හොඳට. ඊට අමතරව ඉතින් පරිප්පු තියෙනවා. පරිප්පු ඉතින් මෙහි තියෙන්නේ මේවා තමයි. ඉතින් මෙහි එළවලු වර්ග නම් එච්චර නෑ. ඉතින් එළවලු වර්ග පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒක නිසා මේ එළවලු වර්ග පොඩ්ඩක් මෙයාලා කනවා අඩුයි. මස් මාළු තමයි ඉතින් මෙයාලා කන්නේ. ඉතින් අපි බලමු එළවලු වලට. ඊට අමතරව ඔයාලට පෙන්වන්න විශේෂ දෙයක් තියෙනවා. ඉතින් ලංකාවේ ප්‍රොඩක්ට් එකක්, එහෙම නැත්නම් ලංකාවේ බෑන්ඩ් එකක් තමා, බ්‍රෑන්ඩ් එකක් විදිහට තියෙන එකක් තමයි. ඉතින් ලංකාවේ තේකොළ කියලා කියන්නේ ලෝක ප්‍රසිද්ධ. ඉතින් වෙනම ඔයාලට දකින්න තියෙනවා මේ තියෙන ලංකාවේ තේකොළ. ඉතින් අලියෙක් ඉන්නවා ඒ මදි. ඒ වගේම මේකේ ගහලා තියෙනවා ශ්‍රී ලංකන් ලාංඡනය තියෙනවා මේ බොක්ස් එකේ. ඉතින් පොඩි ගානක් තමයි වෙන්නේ. ඉතින් ලංකාවේ තේකොළ කියලා කියන්නේ කොයි රටෙත් ප්‍රසිද්ධ දෙයක්. ඉතින් ඒක නිසා ලංකාවේ තේකොළ මම ඉතින් දැක්ක මේ කඩේ තියෙනවා. ඉතින් ඒක නිසා මෙහි ඉතින් හුඟක් පරිප්පු වර්ග මම ඉස්සලා පෙන්නුවා වගේ පරිප්පු ඉතින් බෝතල් වල තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ තේකොළ වෙනම තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් එළවලු වර්ග මම කිව්වා වගේ මෙයාලා කන එළවලු වර්ග විතරයි තියෙන්නේ දෙකක් තුනක්. එළවලු නම් මෙයාලා කන්නේ නැහැ වැඩිය. තක්කාලි ඉතින් විශේෂයෙන් මෙයාලා කනවා. ඉතින් මෙයාලගේ කෑමක්. ඉතින් ඒවත් ඉතින් පොඩි ගානක් තියෙන. ඉතින් ඔයාලට දකින්න පුළුවන්. ඉතින් පොඩි ගණන් තමයි ඉතින් හැමදේම. ඉතින් සාමාන්‍ය ගානක්. ඉතින් මම ඉතින් අද චූටි බඩු ටිකක් ගන්නාවේ. ඉතින් ගොඩක් මේවා නෙමෙයි, මොකද නිවාඩු දවසට අරගෙන ගිහිල්ලා දවසක දෙක විතර ඒවා තමයි කන්නේ. ඉතින් ඒක නිසා එහෙම බොඩ් ටිකක් ගන්නාවේ. ඉතින් බලමු ගිහිල්ලා.너는 참을 수 없을 것 같아 매번 거짓말로 흔들어 난 나를 모든 게 다 상처로 남아 이미
ඉතින් ගයිස් අනිත් පැත්තට ගියපුවම අපිට රෙඩ් බුල් දකින්න තියෙනවා රෙඩ් බුල් එකක් වෙනවා 3.19ක් මෙහි මුදලින් ඉතින් රෙඩ් බුල් කියලා කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ඒ වගේම ලංකාවේ ලොකු මුදලක් වෙන ගානක් ඉතින් මෙහි 3.19ක් වෙන ස්ලොටි ඉතින් මෙහි සමහරක් කඩවල් වල එහෙම ගාන වෙනස් වෙන්නේ නැහැ හැම කඩේකම එක හා සමානව තමයි අනත් වෙන විදිහට කොහොමද දකින්න පුළුවන් ඔෆර් වගේ තියෙන්නේ 3ක් ගත්තම 1.49ක් වගේ ගානකට තියෙනවා. ඉතින් මේ පැත්තට ගියපුවාම ඔයාලට දකින්න තියෙනවා බියර් අරක්කු වර්ග. ඉතින් මෙහි අරක්කු වර්ග බියර් වර්ග හැමදේම තියෙන කඩේ කඩවල් වල ඉතින් ෂොප් වල මෙහි ෆේමස්ම කඩවල් තමයි ඉතින් විදුරු අංක කියලා කියන්නේ. ඉතින් පොලන් වල විදුරු අංක කියපුවාම ලොකු මෝල් එහෙම නැත්නම් අපිට මේ වගේ අවශ්‍ය දේ හැමදේම ගන්න පුළුවන් ඒකම වහලක් යටින් ගන්න පුළුවන් තැන තමයි විදුරු අංක කියලා කියන්නේ. ඉතින් මේ පැත්තට ගියාම ඔයාලට දකින්න තියෙනවා බියර් වර්ග එක එක වර්ගයේ බියර් ඉතින් බියර් සහ අරක්කු කියලා කියන්නේ පෝලන්තේ ගණන් අඩුම ජාතියක් ඔයාලට දැන් දකින්න පුළුවන් අරක්කු වල ප්‍රයිස් එක කොහොමද කියලා ඕනෙම එකක් වැඩි ගාණක් නැතුව එහෙම නැත්නම් තමන්ගේ මුදල්ට සාපේක්ෂව තමන් කැමති බ්‍රෑන්ඩ් එකක් ඔයාලට ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට දැකගන්න පුළුවන් ප්‍රයිස් ලිස්ට් එක කොහොමද ගාණන් කියලා ඉතින් මේ වගේ ඉතින් ඔයාලා ලක්ෂ ගණන් එහෙම නැත්නම් ලංකාවේ මුදල් වලින් ලක්ෂ ගණන් වටින ඒවා මෙහි ඉතින් සාමාන්‍ය ගාණක් වෙන්නේ ඉතින් ඉතින් මෙහි ලාභම දෙයක් තමයි අරක්කු කියලා කියන්නේ ඉතින් ඔයාලට දකින්න පුළුවන් ලිස්ට් එකේ ඉතින් කොච්චරද කියනවා කොච්චර ලාභද කියලා ඔයාලට ඉතින් හිතා ගන්න බැරි ගානට ගන්න පුළුවන් ඉතින් බලන්න දැන් මේ 54ක් වෙනවා ඒ වගේ ගණන් තියෙනවා 54ට තියෙනවා 21ට තියෙනවා 37ට 19ට ඉතින් මෙහි 3 4 ඉඳලා වගේ තියෙනවා සාමාන්‍යයෙන් බියර් එකක් 2කට තියෙනවා 3ට තියෙනවා 1.50ට තියෙනවා ඒ වගේ බියර් ඒ ගණන් වලට යනවා ඉතින් මේ අරක්කුල ගණන් ඉතින් මෙහි උපරිම ගාන තමයි හොඳම බ්‍රෑන්ඩ් එක 199ක් වගේ වෙනවා මෙහි මුදලින් 8 පහල තමයි ඉතුරු ඔක්කොම තියෙන්නේ වොඩ්කා කියලා කියන්නේ මෙහි ගණන් අඩුම බ්‍රෑන්ඩ් එකක් ඉතින් ඔය අරක්කු වර්ග ඊට අමතරව ඔයාලට අරක්කු වර්ග තෝරගන්න මෙනු එකක් තියලා තියෙනවා ඉතින් ඒ මෙනු එක බලලා ඔයාලට තෝරගන්න පුළුවන් ගන්න අරක්කු වර්ග එහෙම නැත්නම් ඔයාලා අරක්කු ගැන දන්නේ නැත්නම් මම නම් අවංකවම අරක්කු ගැන දන්නේ නැහැ මොකද මම පොණේ කෙනෙක් නෙවෙයි ඉතින් ඒක නිසා අරක්කු ගැන දන්නේ නැහැ ඉතින් මේ මෙනු එක තියෙනවා මෙනු එක බලලා ඔයාලට කැමති ගන්න ඒවා තෝරගන්න හැකියාවක් තියෙනවා ඊට අමතරව ඉතින් එහෙනම් අපි දැන් බඩු අරන් ඉවරයි දැන් අපි වැඩේ ඉවරයි ඒ කියන්නේ අපි චූටි චූටි බඩු ටිකක් තමයි ගත්තේ මොකද අපිට අවශ්‍ය දේ වල විතරක් ගත්තේ ඉතින් අද ෂොපින් කළා ඉතින් විශේෂයෙන් මේ වීඩියෝ කරේ ඔයාලට පෙන්වන්න මෙහි ප්‍රයිස් එක කොහොමද කියලා ඒ කියන්නේ ලිවිං කොස්ට් එක කොහොමද කියලා හුඟක් අහලා තිබ්බ ලිවිං කොස්ට් වැඩි දරකද මේකද කියලා ඉතින් මම ගත්ත බඩු ටික තමයි මේ ඉතින් ඒ බඩු ටිකට සාමාන්‍ය ගානක් යන්නේ ඒ කියන්නේ පොඩි මුදලකින් අපිට ලොකු බඩු ටිකක් ගන්න පුළුවන්. ඉතින් මම ගත්ත බඩු ටික මේ ගාන බඩු ටිකට ඉතින් පොඩි මුදලක් තමයි ගියේ ඉතින් යාළුවනේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහි මුදලින් ස්ලොටි 60ක් වගේ ගානක් තමයි ගියේ. ඉතින් ගයිස් ඔන්න අපි එළියට ආවා. දැන් ඉතින් අපේ සොපින් කිරිල් ඉවරයි. ඉතින් අපි වැඩේ ඉවර කරලා දැන් යන්න හදන. ඉතින් පොඩක් රෑ වෙලක් තියෙනවා. ඉතින් අද මම ඉතින් ඔයාලට පෙන්වන්න හැදුවේ මෙහි ඉතින් බඩු වල මිල කොහොමද කියන එක ඉතින් තමයි පෙන්වන්න උත්සාහ කරේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා නම් ජය වේවා සියලු දෙනාටම.